ආයිබෝවන් අපි මහුම් පන්තිය YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දිනවල කටින පූජෝත්සවයේ ළඟ ළඟ එනවා. ඉතින් මම හිතුවා ඔයාලට මේ කටින පූජෝත්සවයට කිසිම අමතර වියදමක් නැතුව ලේසියෙන්ම පූජා කිරීමට නිර්මාණය කරගත හැකි පූජා මලක් සකස ගන්න ආකාරය කියලා දෙන්න. ඉතින් අද මම මේ සඳහා අඟලක් පළල රිබන් තමයි අරගෙන තියෙන්නේ. නමුත් ඔයාලට මේක ව්‍යාපාරයක් විදිහට කරනවා නම් එහෙමත් නැත්නම් ඔයාලට ටිකක් වැඩිපුර මේ පූජා මල් හදා ගන්න අවශ්‍ය නම් ඔයාලට සෙටින් රෙදි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සෙටින් 60 පළල නිසා ඔයාලට පුළුවන් වැඩි ප්‍රමාණයක් පූජා මල් කිහිපයක්ම නිර්මාණය කරන්න, විශේෂයෙන්ම දේ ගැලපෙන පාට පාවිච්චි කරන්න. ඉතින් ඔයාලා රිබන් ආශ්‍රිතයෙන් කරනවා නම් මේ විදිහට අඟලක් පළල සෙන්ටිමීටර් 9ක් දිග කොටස් ටිකක් කපා ගන්න. ඉතින් ඔයාලට මේක විවිධ හැඩයන් වලට නිර්මාණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක තියාගන්න මේ දිනවල ඔයාලට පුළුවන් ඔයාගේ රැකියාවට අමතරව ඔයාගේ රැකියා ස්ථානයේ මේ දේවල් අලෙවි කරන්න. මොකද බොහෝ වෙලාවට මේ දිනවල කඩින පූජෝත්සවයන් වලට බොහෝ අය හොය හොය ඉන්න දෙයක් තමයි පූජා කරන්නේ. ඉතින් ලොකු පිනක් ලැබෙන දෙයක්, යම්කිසි ආදායමක් උපයා ගන්න ගමක්. ඉතින් මේ විදිහට සමාන කොටස් වලට කපාගෙන ඔයාලට තියෙන්නේ මම මේ හදන විදිහට හදා ගන්න. එක පැත්තකට නවලා අනිත් පැත්තට ওই විදිහට නවලා මෙහිම අල්ලලා, ඉතින් ඔයාලට පුළුවන් මෙහිම ට්විසර් එකකින් අල්ලගත්තොත් ලේසි. ඊට පස්සේ ඉදිපන්දමින් මේ විදිහට පුච්චනවා. ওই වගේ කොටස් කිහිපයක් කපා ගන්න. මේකේ අඩිය සඳහා ඔයාලට පුළුවන් අමු රෙද්දක් හෝ එහෙමත් නැත්නම් පරණ ඩෙනිම් රෙදි කොටසක් ගන්න. දැන් මම අරගෙන තියෙන පරණ ඩෙනිම් රෙදි කොටස. ඔයාලා මෙහෙම ගන්නව නම් මේක හොඳට සෝදලා අයන් කරලා පිරිසිදු එකක් ගන්න පූජා කරන නිසා. ඉතින් විශේෂයෙන්ම ගොඩක් හොඳයි ඔයාලා ටිකක් ඝනකම තියෙන අලුත් රෙදි කොටස් ටිකක් ගත්තනම්. ඉතින් ඔයාලට මේක කොටු හැඩයට කපා ගන්නත් පුළුවන්. බොහෝ විට රවුම් අඩියක් තමයි තියෙන්නේ පූජා මල ලස්සනට තියෙන රවුම් නිසා. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයට රවුමක් මේ විදිහට කපා ගන්න. ඉතින් මගේ ඩෙනිම් රෙදි කොටස තුනී නිසා මම තව කොටසක් එකට තියලා මේ විදිහට අලවගත්. අපි හදාගත්තු පෙතිවල මතක තියාගන්න පාට ගැළපීම තමයි වැදගත්ම දේ. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලට තියෙනවනම් ග්ලූ ගන්න එක, එහෙමත් නැත්නම් ෆැබ්‍රික් ග්ලූ එක, එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මේක මැෂින් එකේ වුණත් මහගා. ඉතින් මැෂින් එකක් නැති කෙනෙක්ට වුණත් ව්‍යාපාරයක අවස්ථාවක් කොහොමද කරන්න කියන එක තමයි මට කියලා දෙන්න ඕනි. ඉතින් මමත් මේ විදිහට ගම් එක ආධාරයෙන් මේක අලවගෙන යනවා. මේකේ වැදගත්ම දේ තමයි ගැළපෙන පාටවලින් මේක නිර්මාණය කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් බෞද්ධ කොඩිය පාටවල් වලින් වුණත් ඔයාලට පුළුවන් මේක නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලට දැන් පේන ඇති මම මේක නිර්මාණය කරගත්තා. ඉතින් අඩු කාලයක් යන්නේ මේක නිර්මාණය කරන්න. ඉතින් අලෙවි කරනකොට හරි පරිසම් වෙන මේක හොඳිටි කබරයක දාලා
පිරිසිදු වලවි කරන්න. ඔයාලට පුළුවන් මේ විදිහට මැදට මම පොඩි පබළු ටිකක් ගෙදර තිබිච්ච පබළු ටිකක් තමයි අලවගත්තේ. ඉතින් ඔයාලට මේක මහගෙන අලවලා හෝ කැමති විදිහකට නිර්මාණය කරගන්න පුළුවන්. මම දැක්ක මේක මෑතකදී රුපියල් 500කට 600කට පවා අලවි කරන්න දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ රැකියා කරන ස්ථානයේ හැමදාම තමයි ඔයාලගේ කඩවල් වලට අනිවාර්යයෙන්ම මේ දේවල් හදාගෙන අලවි කරලා මේ දිනවල විශේෂයෙන්ම හොඳ ආදායමක් ලබා ගන්න. ඉතින් ඉදිරියේදී මම තවත් ලේසි විවිධ ක්‍රමවලට පූජා මල් හදාගන්න කියලා දෙන්නම්. එහෙනම් තවත් දවසක අලුත් පාඩමකින් හමු වෙමු.